මෝන්ටි ගහැවිල්ලා දුවදුව හොරගන් කරනවා කියන එක තමයි. අද බලලා අද වර්තමාන බියෝයි එක බලන්න. ගණ්ඩ දෙයක් නෑ ගඳ ගන්නවා. හරි? එතකොට එම අමාත්‍යංශයේ දේවල්ම මලික් සමරවිකර මහත්තයා හුදුරලා ගන්නවා. එයා තමයි අන්තිමට කැබිනට් පේපර් දාන තත්ත්වයට ආවිද? ඇමතිවරුන්ට වැඩ නෑ. ඒ අර මේ දැන් මලික් සමරවික්‍රම අර ගියාන්දු බැසිල් රාජපක්ෂ කරපු ක්‍රියාවලියද කරන්නේ. ඒක තමයි කරන්නේ. එදා අපි 107 හැබැයි ඒකේ වෙනසක් තියෙනවා. දැන් තියෙන වෙනස තමයි බඳුල එදා 140 දුන්නොත් හරි මිනිසුන්ට වැඩ වුණා. එක මිනිහෙක් බැසිල්ගේ අස්සමඩ පස්සේ වැඩක් බෑ කිව්වේ නෑ. එතකොට අර මිනිහට 140 විතරයි කමිට්මන්ට් එකට තිබුණේ. දැන් ලොකු එක ඇඳලා පොඩි එක වෙනකම් හොරගම් කරන නිසා ඒකට 160කට වඩා පැනලා තියෙනවා. ඉතින් අර එන ආයෝජිතයා මේ රට දාලා දුවනවා. දැන් ඔබ මේ දැන් ඔබතුමා දන්නවා සීනිවලට ප්‍රොමෝෂන් ගෙනාවු මිනිහෙක් වෙන කට්ටියක්. අතරමැද ඉඳලා ඒක අයිජක් කරලා දෙන තව මිනිහෙක්. දැන් BOI චේයර්මන්ටත් ලෙටර් ඩිමාන්ඩ් යවලා තිනවා. අපි තමයි මේකේ ඔරිජිනල් ඉන්වෙස්ටර්ස්ලා ගෙනාවේ. ඇයි මේම කරන්නේ කියන ප්‍රශ්නයක් දැන් ඒක තුන් දිනකට මේ වෙනකොට මේ ලෙටර් ඩිමාන්ඩ්ස් ගිහිලා තියෙනවා. ඔබට දැන් සතුටුද? හේ ඒක තමයි අහන්න ඕනේ. ඒක තමයි දැන් මහින්ද රාජපක්ෂ ආපු එක අපි ඔකෝගෙන් අහන්නේ දැන් සතුටුද කියලා. ඔබට දැන් සතුටුද?